ඒක රහසින් වැටිච්ච එකක් නෙවෙයි. ඔව් කර්මයක්. කර්මයක් තමයි පුරවන්නේ. තේරෙනවා? يعني තනි කර බිස්නස් එකක් තමයි යන්නේ. යන්නේ වස්සාන කාලේ කියන්නේ තනි කර ව්‍යාපාර කරන ඇත්තුන්ට ලාභ ලබන සීසන් එක. තේරෙනවද? මේක බුද්ධ ශාසනය කියන්නේ ව්‍යාපාරයක් නං අද කාලේ, يعني බුද්ධ ශාසනය කියන්නේ ව්‍යාපාරයක් නෙමෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මාගේ ධර්මය අනාගතේ කුණු මෝරු හැලියකට විකිණෙනවා කියලා. ඒ කියන්නේ දැන් විකිණෙන්න පටන් අරන් තියෙන්නේ. පටන් අරන් දැන් බොහෝ කාලයක් වෙනවා. ඉතින් මේක තමයි සත්‍ය. ඒකයි ඉතින් අපි තේරුම් ගන්න ඕන. ව්‍යාපාරිකයෝ මිසක් භික්ෂූන් වහන්සේලා අතලොස්සක් තමයි ඉන්නේ. ඉන්නේ. ඔව්. බහුතරයක් ඉන්නේ ව්‍යාපාරිකයෝ. නිතරම රවට්ටන දර්ශනයක් කියාගත්තු බහුබූත කතා ටිකක් තමයි කියන්නේ. මිනිසුන්ට බොරු කියනවා. මිනිසුන්ට ඇත්ත කිව්වනම් ඉවරයිනේ. දැන් මේ 2800ට 4000ට තියෙන මේ පිරිකරක් මේ අඩුමතර මේකේ හරියට පාත්‍රයක්වත් නැහැ. නෑනේ. අඳින්න පුළුවන් සිවුරක් තියෙනවද? ඈ? නෑ, පිළිවෙලකට පොරවන්න සිවුරක් නැහැ. ඔය මං හිතන්නේ සාසනේ 195ක්ම භික්ෂූන් වහන්සේලා තමන් උදෙසා මහල පූජා කළ සිවුරු තමයි පරිහරණය කරන්නේ. ඔය අට පිරිකරේ තියෙන කිසිම දෙයක් ගන්න නැහැ. එහෙම ගන්නේ ඔය හදිසියකට මේ කොහේ හරි යන්න පොරවගෙන යන්න ටංගල පිරිකර කැඩුවා, ගත්තා, ඇඳගත්තා, ගියා, නැවතාව විසි කරලා දැම්මා. එහෙමනේ සිද්ධ වෙන්නේ. දැන් කටින චීවරේ පූජා කරත් පමණක් පන්සල් වල මගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. ඊට පහුවදායක ඇඳ යටට විසි කරලා දාන. ඇයි වැඩක් නැහැනේ, අඳින්නේ. අර සෝබනේට ඔලුව උඩ තියාගෙන බෙර ගගහ හේවිසි ගගහ ඇත්තුන්ගේ කරේ හිටන් ගේනවා. ගෙනල්ලා අන්තිමට විසි කරලා දාන එක කරන්නේ. බොහෝ පන්සල් වල කරන්නේ බැහැරට දාන එක. තේරෙනවද? කටින චීවරේ අඳින්නේ එහෙමත් භික්ෂුන් වහන්සේ නම කලාතුරකින්. මම නම් දැකලා තියෙන්නේ මේ කොයි හරි පැත්තකට දාන ස්වභාවයක් තමයි මම දැකලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලාට තියෙන පිරිකර කඩ. පිරිකර කඩ තියෙන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. තේරුණාද? يعني පන්සල් වල එකතු වෙන පිරිකර එකතු කරලා ගිහි කෙනෙක් දම්මලා ෂේප් එකේ කඩ කරන් යන භික්ෂුන් වහන්සේලා අද ඉන්නවා. ආරණ්‍ය සේනාසන වලත් ඉන්නවා, පන්සල් වලත් ඉන්නවා. තේරුණා? ඉතින් ඒ වගේ මේ 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 මුලාවක් මිසක් නිවනක් මේ ශාසනේ නැහැ. අන්‍යාගමිකින්ට වඩිය බුද්ධ ශාසනයට හානි පමුණුවන්නේ මේ බුද්ධ ශාසනේ මහණ වෙච්ච චීවරධාරීන්. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. සුළඟින්වත් ජලයෙන්වත් ගින්නෙන්වත් මේ මහා පටවියෙන්වත් මේ බුද්ධ ශාසනේ අතුරුදහන් කරන්නේ නැහැ. අන්‍යාගමික කෙනෙක් කරන්නේත් නැහැ. මේකේ පැවිදි වෙච්ච පිරිසම තමයි මේ බුද්ධ ශාසනේ අතුරුදහන් කරවන්නේ කියලා. එහෙම ඇත්තට මිනිස්සු කැමති නැහැ. මිනිස්සු කැමති බොරුවට. බොරුව රජ කරන කාලයක් මිසක් ඇත්ත රජ කරන කාලයක් නෙමෙයි. වහන්සේ අභියසට ලෝකවාසී රටවාසී සියලුම බෞද්ධ ජනතාව මේ වගේ සරසපු වටාපත් බුදු පිළිම පාත්‍ර සෙරෙප්පු ඔව් මිරිවැඩි සංගල කියලා පූජාව බුදුදහම ඇත්තෙම නැහැ. බුදුරජාණන් වහන්සේ මිරිවැඩි සංගල දැරුවේ නැහැ. ඒව රජවරු දරපුවා. අපිට ඒ දේවල් එහෙම ගේන්න එපා. අපි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒක කරන්න එපා කියලා. ගමනක්
හාමුදුරුවනේ අටපිරිකර අනිවාර්යෙන් නිෂ්පාදනය කරනවා නම් එයාගේ මේ නිෂ්පාදන තොරතුරු තියෙනවා. ඔව්. අනනේ කරනවා අනේ කරනවා විස්තර තියෙන්නත් ඕන. විස්තර තියෙන්නත් ඕන. ඒකට මේක නිල කරන් ඒවා ප්‍රකාශනය කරලා තියෙන්නත් ඕන. ඔව්. මේ කිසිවක් නැහැ. ඔව් මේ කිසිවක් නැහැ මේ. මේක සමිතිය තියෙන්නත් ඕන. ඔකේ අටපිරිකර අටපිරිකර ඔක්කොම තියෙන්නත් ඕන. ඔව්. අපි අකේ බරකට කන්න බලමු. අපේ තියෙන කාඩ් බුක් එකේ තියෙනවා. මේ තියෙන නානකඩයක් තියෙනවා. නානකඩේ මේ පටිය. දැන් මේක ඉනේ බඳින්න මදි කැලයි භාගය. පටි කැලයි තියෙන්නේ. ඒක මේක තියෙන්නේ. මේ තියෙන නානකඩය. මේක තියෙන්නේ කාඩ්බෝඩ්. මේක තමයි මේ කණි කොට සිවුර. ඒක ඔක්කොටම තියෙන එක සිවුරයි නානකඩ කැලයි විතරයි. මේක දැන් මේක සිවුරක් තින්නේ කොහොමද ගන්න දැන් කල්වන්න හව. සම්පූර්ණ සිවුර සයිස් එක සිවුරකටත් නෑ අඳනකටත් නෑ තවත් අපි අතර මේක හොඳ දෙයක් ඉදින් මේ වෙසක් කාලේ මේ අපි බෞද්ධ ජනතාව වෙනුවෙන් නේ මේ නැත්තම් මිනිස්සු ගොඩාක් අපි බෞද්ධ ජනතාව පිරිකර අරගෙන පන්සල්වලට විහාරස්ථානවලට දානමාන දීලා මේක කරනවා. මේ කාලෙකින් ඉතාමත්ම වැදගත් වැඩක් අපේ පාරිභෝගික අධිකාරිය මේ කටයුතු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි අදට නානකට කැල්ලක් තියෙන්නේ. ඒක ඇරිගතුරු කාඩ්බෝඩ්. මේක තියෙන බාන මේ අටපිරිකරේ එන්න ඕනේ කිසිම දෙයක් නෑ. මේ සිවුරු කැල්ල ටිකක් තියෙනවා. ඒක ඇඳපු එකන්නේ. මේ බානේ පරණ සිවුරු. මේ පරණ සිවුරු. ඒක ඇඳපු එකක්. පරණ සිවුරක් නේ සිවුරකට තියෙන මෙච්චර සිවුර අන්දරේ අන්දරේ සිවුර මේ එකක් අන්දරේ ඒ දෙකක් එකට තියෙන සිවුර සිවුර ගන්න බැටිනුත් සිවුලා ගන්න දන්නේ නැහැ නේ ඒක මිනිස්සු දන්නේ නැහැ දැන් මේක දැක්කහම හරි ලස්සනට තියෙනවනේ ඒකට පාච්චි ගන්න දෙයක් නැහැ පාච්චි කරන්න බෑ ආයෙත් ගන්න දෙයක් පාච්චි කරන්න දෙයක් නැහැනේ මේකේ මේ අතර මේක හොඳට මතක තියාගන්න මේ අටපිරිකර අතර ගත්තහම මෙහෙම දෙපැත්තෙන් ඔබල බැලුවහම අතට දැනනවා මේ ඇතුළේ තියෙන්නේ මොනවද කියලා. අනිවාර්යයෙන්ම ඇතුළේ තියෙන්නේ කාඩ්බෝඩ්. එහෙමනම් ඔබ ඒ ගන්න පාරේ විකුණන වෙළඳට කියන්නේ ඒ කඩල පෙන්වන්න කියලා. ඒත් මේ ඇතුළේ කාඩ්බෝඩ් තියෙන්නේ දෙන්නේ අටපිරිකරකට කාඩ්බෝඩ් ආයිති නැහැ නේ හඳුනේ. අටපිරිකර ආයිති අඳන සිවුර මේ හැම එකම ඒවා. අඳන සිවුර, අනිපට සිවුර, දෙපට සිවුර, ඉඳිකර නූල් බෝල, පාත්‍රේ සහ පටියයි දැලිපිහිය. පටියයි දැලිපිහිය. ඒ ටික තමයි අටපිරිකර කියන්නේ. ඉතින් මේක කාඩ්බෝඩ් කොහෙවත් අනුමත මේ සඳහන් කරලා නැහැ. ඒක මේ අටපිරිකරකට කාඩ්බෝඩ්යි දී කිය. ඒක ලියාපදිංචි ඉන්නවා අටපිරිකරේ ස්ථාපනය. ඒ ඉස්සරහ අටපිරිකරේ තියෙනවා. කවුද හදන්නේ කොහෙන්ද ගෙන්නන්නේ ඉස්සරහ තියෙන පොඩි කවුද කරන කෙනා? නෑ නෑ. ඔය මේ වගේ දේවල් කරා. ඒක පොල්සල් ඉන්නවා රුපියල් 2000 ගානක්. දැන් පන්සලෙන් දෙන්නේ මේව තමයි. ඈ පන්සලෙන් දෙන්නේ මේව. නෑ නෑ දැන් හැම පන්තරේ එන පොඩි අටපිරික ඔක්කොම අයින් කරනවා. පොඩි ඒව. මේ පන්සලේ පරණ සිවුර මේ තියෙන්නේ මේ වගේ කොහොමද මේ කාඩ්බෝඩ් කැරි මොකද මේ මේ දැන් මේ සිවුරකුත් නෑ අඳනෙකුත් නෑ මුකුත් නෑ මේ වගේ දේවල් ඇයි ඔය ඉතින් එහෙම දෙයක් කරන්නේ? මේක ඔයාලා ඒ ගන්න දෙන්න බැරි හින්දා ඔයා නිර්මාණය කරනවා නෑ. දැන් මේක දැන් මේ සිවුර කුඩියල් අපි මේක ඇදපු එක. ඔව්. පන්සලම වැලක තිබිච්ච එකක් ආතරයක් ගන්න රුපියල් 200යි 1500යි පෙට්ටියක් රුපියල් 100යි 1600යි
කිලෝ පින් කොලයක් රුපියල් 50යි. දැල් පියක් රුපියල් 50යි. එතන ඒ ගානට එනවා රුපියල් 1550ක් වගේ. දැන් මගේ රුපියල් 3000කට ඉල්ලුවාම මම ඊට වඩා බර ලොකු වටපේක. දැන් මේගොල්ලන් මගෙන් ඉල්ලුවේ රුපියල් 2000කට. දැන් 2000 දෙන්න පුළුවන් මේක තමයි. කාඩ් බෝඩ් එක. මට දැන් ඒකට මට සුවන්වල්ම ලාභයක්. ඒ කියන්නේ ඔයාට ලාභ තියෙන විදිහට ඔයා මේක හදාගෙන තියෙන. ඒ කියන්නේ මේ ඔයා දැන් මුළු කියන්නේ ඔයාලා කියන්නේ පන්සලෙන් හම්බුනාගේ නේද? ගණන් දෙනවා. දැන් මොනවා නම් පන්දර තියෙනවා. ඔයා බුරුලි කියන්නේ දැන් හැමකෙම ගණන් කියලා අරකට 50යි මේකට 100යි මේකට 300යි කියන්නේ. නෑ ඉතින් මම ඔය දැන් තියෙන කොස්ට් එක මම කියන්නේ. ඔව් දැන් ඊට පස්සේ දැන් ඔයා මේක ගිහිල්ලා දැන් ලක්කන්ට එක විදිහ නිර්මාණය කරගන්නවානේ. ඔව් මේක එක විදිහට දැන් මම මට නිර්මාණය කරපුව නේද ඔය එකම විදිය නේද ඔක්කොම එක විදිය නේද බැජ් ඔක්කොම එකයි නේ හරි ඒක තමයි මං අහන්නේ ඔයා විසින්නේ මේ ටික ගලවලා මේවා කරලා පැක් කරලා ගේන්නේ ඔව් ඉතින් ඒතකොට පැක් කරලා ඇයි මේ ඒතකොට කාඩ්බෝඩ් දාන්නේ කාඩ්බෝඩ් දැම්ම සුවන් මා මේක නැවෙන්නේ නැති නැවෙන්නේ නැති අම්මා ඒතකොට මේ ඒතකොට ඒක හොඳයි නැවෙන්නේ නැති දැම්ම නම් මේක ඇතුළේ සිවුරු ටික තියෙන්නේ බෑ අටපිරිකරට අවශ්‍ය ටික තියෙන්නේ ඒ ටිකත් නැහැ නේ මේක ඇතුළේ ඒකද මොකද කියන්නේ? ඒක වඩා රුපියල් 2000ක් දෙන්න පුළුවන් ගානටද ඔයා මේ හදලා තියෙන්නේ? ඒක තමයි දැන් මේ වා හදන එක නේද? වා නේද මේක නිර්මාණය කරන්න පැකින් එක? ඔව්. පැකින් එක නිර්මාණය. ඒතකොට පැකින් එකේ අටපිරිකර අරංගු දේවල් මේකේ නැහැ කියලා ඔයා පිළිගන්නවද? ඔව් මම ඒක පිළිගන්නවා. ඔව් එතකොට අටපිරිකර කොහමද ඔයා විකුණන්නේ අටපිරිකර අරංගු දේවල් නැතුව? මේගොල්ලන් ඉල්ලපු ගානට තමයි. ඉතින් ඇයි අටපිරිකර කියලා මේකේ ගහන්නේ? අටපිරිකර කියලා ගහන්නේ ඇයි එන? 2000කට මගේ ඉල්ලලා තියෙන්නේ. ඒක තමයි අටපිරිකර නැත්තම් ඇයි ඔයා අටපිරිකර කියලා ගහන්නේ? එනවා සිවුරක් විකුණන්න ඕනේ 2000යි කියලා. ඔය ලිස්ට් එකකුත් ගහන්න ඕනේ මේව තියෙනවා කියලා. ඔක ලිස්ට් එකක ගහ දෙනවා මේ 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 අඩංගුයි කියලා ඒවත් නැහැ නේද බලන්න මෙන්න මේ මේ අටපිරිකර මේක මම දාලා නැහැ හා මෙන්න මේ පැකින් කරනකොට තේරෙන්නේ නැද්ද ඔක ඔයාටවත් අඳින්න පුළුවන්ද ඔය තියෙන දෙක ඇල්ල තේරෙන්නේ දැන් ඔයාලා මේ නිර්මාණය කරපු ඒවානේ තියෙන්නේ. දැන් ඔයා මේ කඩෙන් ගත්තවත් පන්සල් වලින් ගත්තයි කියලා කිව්වට නේද? මෙයා දැන් පන්සල් වලින් ගත්තයි කිව්වට ඔයා හදන ඒවානේ මේ තියෙන්නේ නැවත. ඔයා රීපැක් කරලානේ තියෙන්නේ මේ. දැන් මේක රීපැක් කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් මගේ ඉල්ලලා ගන්නවා. ඉතින් දැන් මම ඉල්ලන්න ඕන බෑ කියන්නේ. ඒක ඔයගල ගන්න. ඒත් මට දැන් කෝල් කරන්නේ මට කිව්වේ මේ ගාත මට ගේන්න කියලා. එනවා දෙන්න. එතකොට කොනුද ගෙනත් දෙන්න ඕනේ. ඉතින් ඉතින් මෙහෙමයි දැන්. ඕගොල්ලන් මගේ නෑ ඒක ඕගොල්ලන් මගේ ඉල්ලුනතුම ගේන්නේ නෑනේ එහෙමයි දැන් ඔයාගේ කුණු ගෙනත් දෙන්න කියලා කිව්වද 2000 ගානේ 2000ට ඉල්ලුවේ අටපිරිකරක්ද 2000ට ඉල්ලුවේ අටපිරිකරක්ද අටපිරිකරට එන කර්ම මේව ටික ඔයාට වෙනස් කරලා ඔයාගේ ගානට ගැලපෙන්න සිවුර නැතුව අඳින කෑල්ලක් දාලා සිවුරු කෑල්ලක් දාලා මොනෝ හරි කුණු ගොඩක් පොතන වෙන්න පුළුවන් අටපිරිකර මට මේකෙන් කිව්වා රුපියල් 2000ට ඔයගොල්ලෝ මේ කොහොමයි වල දාලා ගේන්න කිව්වා දැන් 2000ට ඉල්ලුවේ අටපිරිකරක්ද කියන්නේ පොඩ්ඩක් ඉන්නකෝ දැන් ඔයාගේ 2000ට ඉල්ලුවේ අටපිරිකරක්ද 2000ට අටපිරිකරක්ද ඉල්ලුවේ නෑ නෑ අහම 2000ට අටපිරිකරක්ද ඉල්ලුවේ ඔයාගේ ඔයා අටපිරිකරක් ගෙනත් තියෙන්නේ. ඔයාට ඔයාගෙන් 2000ට ඉල්ලුවේ බනිස් ගෙඩියක්ද, පාන් ගෙඩියක්ද අටපිරිකරක්. ආ තරබන්නේ. මගේ රුපියල් 2000කට ඉල්ලන කට්ටිය පොඩ්ඩක් කල්පනා කරන්න ඕනි මේ මිනිස්සුයාව රුපියල් 2000ට පිළිකරක් දෙන්න පුළුවන්ද කියලා. නේද? නෑ 2000කට දෙන්න බෑනේ. ඉතින් අයියනවා දෙන්නේ. ඉතින් අයියනවා දෙන්නේ. දැන් මට මේ දැන් මේක දැන් මේ කතා කරපු එකේනට මම දැන් කෝල් කරලා මං එයාන්න එයා මට කිව්වා මේ රුපියල් 2000ට 100ක් එක අන්ත මේව හරි අටපිරිකරේ මට හදලා ගේන්න අටපිරිකර මට ලොක පූජාවක් තියෙනවා අපිත් මේ ඊයේ රායින නිදි බලලා මාත් තරම් ආ නැත්තම් අපිත් මේව රුපියල් 2500ට මේ රුපියල් 2000ම දෙන්න බෑ බාහන දීකල් ගහන්න ඕන එල් ගහන්න ඕන ඒක එහෙම කියලා Java නෑ 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 මහත්තු පොඩ්ඩක් ඉන්න මහත්තයා අටපිරිකර 25ක් කරලා එක සිවුරක් තමයි ඇවිල්ලා තියෙන්නේ ඒක අන්දනයා කන්දනයා ඉල්ලපු මහත්යත් කල්පනා කරන්න ඕනි මෙයාගේ මම රුපියල් 2000කට ඉල්ලන්නේ මෙයා මොකටද කියලා. ඒතර ඒ මහත්යට කියන තිබුණ රුපියල් 4000ට හොඳ පිළිකරයක් ගේන්න කිව්වම ඒ 4000ට පිළිකර ගන්න පොරුත් නැහැ. මුදලට නෙමෙයි අටපිරිකර කිව්වම අටපිරිකර අරන් වගේ නම් මොකද්ද? මගනම රියාස්. මේ
ඔයාට පුළුවන් අටපිරිකර වෙනස් කරන්න. නෑ මට වෙනස් කරන්න බෑ. වෙනස් කරලා දැන් මොකද කරලා තියෙන්නේ? මගෙන් අර ඉල්ලපු ගන්න තමයි. ඉතින් වෙනස් කරලා නේ වා වෙනස් කරලා නේ. දැන් මට රුපියල් 1800ක් මේවට බලනකොට අපි කියනකොට වාහන කුලිය බලනකොට මට 1800ක් මේ මොනවද ඉබ්බත් ඔයාට අටපිරිකර වෙනස් කරන්න බෑ. අඩංගු නෑනේ දේව. එතනම වැරද්දක් වෙලා තියෙනවානේ. ඔයා රීපැක් කරලා තියෙනවා. මෙයා ඉල්ලලා තියෙන අටපිරිකර ඔයා අටපිරිකර දීලා නෑ. මුදල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නෙමෙයි. මට කෝල් කරේ මේ අපේ සුදු මාම නෙමෙයි. නෑ ඒක නෙමෙයි ඒක නෙමෙයි අහන්නේ. තමහත්තේ 50000 මට කතා කරා මං කිව්වා අටපිරිකර මට 150 මං කිව්වා මයිගාව නෑ අපිට කෙනෙක් කියලා ඉන්නෝ මේගේ නම්බර් එක දුන්නා. මං එපාර මේ පන්සල් වලින් ගන්න මට නෑ කියලා මං කිව්වා. එපාර මේට කෝල් එකක් දුන්නා මේ කිව්වා දෙන්නම් කියලා. එපාර මේට කිව්වා 50000ක් දාන්න කියලා. 50000 මේට දාලා තවත් දෙකකින් කිව්වා මදි කියලා. එපාර මම කීයක් වුණද කියලා. තා 50000 මමත් දැම්මා. ආයි මේකත් මදි කිව්වා. ආයි මම දැම්ම 100000. මං ඇද්ද කියලා. ඇති මහත්තයා කිව්වා. අමං කොහෙ නම් මේ ෆෝන් එක ඕෆ් කරලා ගන්නවා අර මහත්තයා මත ගන්නවා මම මෙහෙට ගන්න. එපර මෙයා සරසර මගේ අර ගෝලයා ඉන්න කඩේ එයාට අරන් කියනවා මම නැත්තම් මම බනිනෝනේ. අන්දර මම මට හරියට දෙයක් තියෙනවානේ. මම දන්නේ නැහැ මේ අටපිරිකර කිව්වහම අපි පූජා කරන හාමුදුරේ අරගෙන එන මිනිස්සු වෙනවා. අපි ඔබ වහන්සේලාට පූජා මම. දැන් ඔයාට මුළු කතරගම ඔක්කොටම කඩවල වලට දාන්න. ඒ ඔක්කොටම දාන්න මේ වගේ තමයි දාන්න. හැබැයි දොළොස් පිරිකර රුපියල් 10000 මම දෙන්නේ 7500යි. මම රුපියල් 500 දෙන්න ඕනේ. ඊට පස්සේ මට කිව්වා මේ පිරිකර මේ අරන් එන්න කියලා. මම ඒත් බෑ කිව්වා. මම ඕනම් සාරි දීපක් කරලා තමයි අපිට දෙන්නේ. අනේ කිසිම විස්තරයක් නැහැ අටපිරිකර හදලා කියලා. මෙයා විස්තරයක් නැහැ. මෙයා පයිච්චි කරලා නැහැ ඒක. ඊට පස්සේ මේක මේ කිසිම මේ අටපිරිකරේ මෙයාගේ ඇඩ්‍රස් එක, මෙයාගේ ෆෝන් නම්බර් එක ඒ විස්තරයක් නැහැ. නැහැ අටපිරිකරේ ප්‍රමිතියකුත් නැහැ. ඒ කියන්නේ අටපිරිකරේ මේ අඩංගුවේ තියෙන්නේ අඩංගුසු අටපිරිකරක් නැහැ නේ මේක පිළිගන්නේ නැහැ. කියනේවත් මේ පාරන සිවුරු ඒවා මේවා කෑලි කොට ඒවනේ තියෙන්නේ. ඒකර අපිට බී පොට්ටික උස්සාවිට දාලා තමයි මෙයා මේ කරන්නේ. ඉදිරිපත් කරන්න වෙනවා. හරි එහෙම තමයි කරන්නේ. මොකද මේක නැත්තම් ඇත්තට මහ ජාවාරමක් හරි යනවානේ. අටපිරිකර ජාවාරමක් මේක ඇත්තට මේ අටපිරිකර මේකක් නෙමෙයි ජාවාරමක් බවට පත් වෙලා තියෙන මුළු කතරගම්ම තියෙන අටපිරිකර බහුතරයක් තියෙන්නේ මේ වගේ අටපිරිකර තමයි තියෙන්නේ. ඉතින් අපිට පහුගිය දවස්වල ඇත්තට මිනිස්සු කතා කරලකෝ හොඳ වෙලාවට ඔබතුමාලට ඒ ආරංචි ඇවිල්ලා මේක හදිසියේ ක්‍රියාත්මක වෙච්ච එක ගැන අපි ඇත්තටම බොහොම සතුටටපත් වෙනවා. මොකද මේ වෙසක් සමය කියන්නේ අපේ බෞද්ධ ජනතාව බොහෝ සෙයින් මේ අස්තපරිස්කාර පූජාවන් ආදී මේ පින්කම් කරන කාලයක්. ඒ නිසා මේ වගේ කාලෙක මේක ඔබතුමාලා ඉදිරිපත් කරලා නොකරනම් මහා අපරාධයක් බවට පත් වෙනවා. ඉතින් මේ වගේ ඇත්තටම වංචාකාරයන්ට හවු වෙන්නේ නැතුව අපේ බෞද්ධ ජනතාවගෙනුත් අපි ඉල්ලා සිටිනවා අටපිරිකරක් ගන්නකොට හොඳින් අතට අරගෙන ඒක මිලේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මේක තමන්ට කරන්න පුළුවන් නම් මේ කුණු ගොඩවල් ගහලා පූජා කරයි කියලා ඒ ආන්සංශයක් ලැබෙන්නේ නැහැ. මොකද කාඩ්බෝඩ් කෑලි වලට මේ නිකන් මේ සිවුරු කෑලි වලට ආන්සංශයක් ලැබෙන්නේ නැහැ. අටපිරිකරක ආන්සංශ ලබන්න අටපිරිකරක්ම පූජා කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබ පිරිකරක් ගන්නකොට කඩේකට ගිහිල්ලා ගන්නවා නම් ඉස්සෙල්ලේක දැසින් දකින්න ඔතල තියෙන එකක් අරන් එන්න එපා. විශේෂයෙන්ම මේ වගේ මේ වටේ කාඩ්බෝඩ් ඔතල තියෙන නිෂ්පාදනය කරන්න තියෙන්නේ කවුද, මේක අඩංගු වෙලා තියෙන්නේ මොනවද, එහෙම වගකීමක් තියෙන කෙනෙක්ගෙන් විතරක් අටපිරිකරක් ගන්න. එහෙම නැතුව නිකම්ම නිකන් ඔය කඩවල වලින් ඇත්තටම ගන්න යන්න එපා. මොකද ඒක ඔබ අටපිරිකරක් පූජා කරනවායි කියලා ඔබ වෙනම පවක් සිද්ධ කරගන්න. ඒ නිසා ඒක අපි විශේෂයෙන්ම සියලුම බෞද්ධ ජනතාවට මතක් කර සිටින මේ වෙසක් සමය තුළ ඔබ පින්කම් කරනවා නම් අටපිරිකරක් පූජා කරනවා නම් අටපිරිකර හරියට S2 දැකලා බලලා ඒ මුදල අදාළ මුදල දීලා මේ අරගෙන වැටි කරගෙන යන්න. මොකද මෙතුමා සඳහන් කරන්නේ මෙතුමාට මේ ඉල්ලන රුපියල් 2000ට දෙන්න බෑ ඉල්ලන ගාන. ඒ නිසා එයාට කැමති විදිහට තමයි අටපිරිකර නිර්මාණය කරන්නේ. එහෙම සාසනයේ දෙයක් නෑ. අටපිරිකරක අඩංගු යුතු අටක් තියෙනවා. මේ කාඩ්බෝඩ් කෑලිවත් සිවුරු කෑලිවත් අටපිරිකරක අඩංගු නෑ. ඒ නිසා විශේෂයෙන් මේ බෞද්ධ ජනතාවට අපි ඉල්ලා සිටිනවා හැමෝටම මතක් කරනවා මේක අවස්ථාවක් කරගෙන ඔබ මින් ඉදිරියට ඔබේ ගෙදර පින්කමක් තියෙනවා නම් පන්සලේ පින්කමක් තියෙනවා නම් මොනවා හෝ පින්කමක් තියෙනවා නම් නැත්තම් පින්කමකට පූජා කරනවා නම් චෛත්‍යයකට කොහාට හරි ගිහිල්ලා පූජා කරනවා නම් අටපිරිකර ගන්න කලින් ලිහලා බලලා S2 දැකලා ඒක අරගෙන ඉන්නේ කියන කාරණා විශේෂයෙන්ම මතක් කර සිටිනවා. බණ්ඩාරගමද? ඔව්. ඒතර බණ්ඩාරගම වට ආයතනයක් නැද්ද මොකක්වත්?
දැවාම අට පිරිකරවා දන්නද මේවා ලියාපදිංචි කිරීමක් මේක කරලා නෑ නේද අට පිරිකර රීපැකින් හරි හදනවා හරි කියලා ඔයා කොච්චර කල්ලින්ද මේක කරනවද හතරමද මේව කරන්නේ ඔයා ගෙදර තියාගෙන මේව හදලා පැක්කල ඔක්කොම කරන්නේ නෑ නෑ දැන් මම ළමන කියන ආව එහෙම අරන් ගියා නෑ දැන් මේ මේ කතාව නේ ඔයා මොකද පැක් කරනවා කියන්නේ පන්සලෙන් ගේනවා පොලේට රුපියල් 50යි කිව්වා අරකට 50යි කිව්වා මේකට 10යි කිව්වා කයක් තුන මේක පැක් කරන්න එකම බොරුව දෙපාරක් කියන්නේ බා එක බොරුවක් කියන්නේ දැන් මේ අපිට කියන්නකෝ මේවා පැක් කරන්නේ කොහෙද කියලා පැක් කරන සේ මේ අපිට පැක් කරන කට්ටිය ගවත් ගන්නවා අපිත් පැක් කරනවා දෝ ඔයාලා ගෙදර නේද පැක් කරන්නේ මගේ ගෙදර මගේ ගෙදර මගේ ගෙදර බඩු ඔක්කොම කෙනාල් එකතු කරලා එතන තියන්නේද පැක් කරන්නේ දැන් මම දැන් මාස් දැන් ගේන බඩු ඔක්කොම දැන් ගේනවනේ අගෙනහල්ල ගෙදර තියාගෙන ගානක් ඉන්නවා පැක් කරලා ඒකේ තව ලොකු වෙළඳ ඉන්නවා දැන් කොහෙද දැන් මාත් එක යන්න පුළුවන් අපි ගේන්නේ බඩු ගන්න තැන් ලොකු ලොකු ෆැක්ටරි තියෙන්නේ මම එක්කම ගිහිල්ලා පෙන්නන්නම් මේව නෙමෙයි අත පිළිකර 4 5000 10000 තියෙනවා අපි ඒක මට ගිහිල්ලා පෙන්නවා අපි එහෙන් තමයි වැඩි මේ ලෝඩ් එක ගේන්නේ අපි එක පාර 200 300 අපි ගේනවා එක පාර 200 300 ගේනවා ඒක අපිට ලිහන්නවත් බෑ ඒගොල්ලන්ව තමයි අපි එක එක බෑග් එක 25ක් වෙන. තාම නැතින වෝටර් මොකද තියෙන්නේ? නම මොකද තියෙන්නේ? ඈ වෝටෙක්ස් එකයි වෝටෙක්ස්. ආ තාම මොකක්ද තියෙන්නේ? මේ ඇල්ට් එක නමට නම එච්චර මතක නෑ. ඒ කොහෙකද? ඒකක් තියෙනවත් ගිරි උල්ල තමයි තියෙන්නේ. ගිරි උල්ල. මම ඕල්ලා මම ගත්ත දැන් ඔක්කොම පෙන්නන්නම්. අපි ගේන්නේ දැන් මෙන්න මේන් තමයි ඒගොල්ලන් තමයි අටපිරිකර එක පාට අටපිරිකර 4 5000 10000 ගේන්නේ. එහෙනම් ඔයා කෑලි කෑලි ගෙනහලා ගෙදර තියාගෙන පැක් කරනවා. එහෙමද වෙන්නේ? ඒගොල්ලන්ගේ අපිට මොකුත් මේ ලිහන්න මොකුත් බෑ. ඒ කියන්නේ ඔයා ගෙදර මේ එතනින් කෑලි කෑලි අරන් ඇවිල්ලා ඔයා ගෙදර තියාගෙන පැක් කරලා ගන්න දැන් අටපිරිකර මෙන්න මෙහෙම ඉන්නේ. ඔයා කියන්නේ පැක් කළා මෙහෙන් එනවා කියලා. මෙන්න මෙහෙම තමයි ඉන්නේ. කොහමද? මෙන්න මේ අත පිළිගෙන මෙහෙම තමයි අපිට ඒක ගන්න. ඒක ඔක ඇතුළේ කාඩ්බෝඩ් දාන්නේ කවුද? ඕක ඇතුළේ කාඩ්බෝඩ් දාන්නේ කවුද? කාඩ්බෝඩ් අපි දාන්නේ. ඒක ඔයාලට දැන් මේක විතරක් නම් එන්නේ. ඔව්. මේ කෑල්ල විතරක් නම් එන්නේ. එතකොට මේක දාන්නේ කවුද? මේක දාන මේක දැම්ම මම. මේක පොඩ්ඩක් බල. ආ කාඩ්බෝඩ් දාන්නේ ඔයා. ඔව්. මේක පොඩ්ඩක් මේ නැවෙන්න තියෙන තුම මම ඒක දැම්ම. හා හා. හරි මේක වෙනස් කරන්නේ ඔයානේ අටපිරිකර වෙනස් කරන්නේ හදන්නේ ඔයානේ ඔයා දන්නවද අටපිරිකරට තියෙන්න ඕන බඩු ටික මොනවද කියලා ඔයා දන්නවද දන්නවද ඈ ඒ දන්නේ නැතුව ඔයා කොහොමද අටපිරිකරක් හදන්නේ මට ඒක කියන්න ඉස්සෙල්ලා ඔයා අටපිරිකරට අඩංගු වෙන්න ඕනේ ඔයා දන්නේ නැත්නම් ඔයා කොහොමද අටපිරිකරක් හදන්නේ එතකොට ඔයා රීපැකින් කරන්නේ කොහොමද මේක මේ බෞද්ධ මේ හිතන විදිහට පැක් කරනවා ඒකනේ මේක ආගමික ප්‍රශ්නයක් මොනවා හරි ටිකක් දාලා පැක් කරනවා නෑ දැන් මට හම්බෙන්නේ මේව තමයි හා මම දැන් ඒක පාත්‍රේ කොහෙන්ද ගන්නේ 1500ට ඉල්ලුවාම ඔය පාත්‍රේ කොහෙද ගන්නේ පාවිච්චි කරපු මේ තනි කර පාන්න බාර මේ කොහේ හරි හාමුදුරුව ඇඳලා වීසි කර අර බෝදි වලට එහෙම කැරේ ගිහින් දැන් මේ නෝ වීසි කරපුව ඇත්තටම පාවිච්චි කරපුව නේ ඉතින් මේ පාවිච්චි කරපුව මේ හොඳම සිද්ධිය මේක දිගාරිනු මේ වාන මේ සිවුර එක කෑල්ලයි තියෙන්නේ නෑ නෑ දෙකට කපලා දෙකක් කරලා සිවුර දෙකට කපලා තියෙන්නේ ඔව් මේ සිවුර දෙකට මෙච්චරයි සිවුර සම්පූර්ණ අදින කඩද නෑ නෑ සිවුර දෙකට සිවුර දෙකනේ තුනට ඉතර කපලා එහෙම නැත්නම් පූජාවට ලක් වෙන ඒවා මේ විදිහට වෙනස් කිරීම සම්බන්ධයෙන් ගොහන්සේ මොකක්ද දන්න මතේ? අතවසේම අටපිරිකර පමණක් නෙවෙයි අද වෙද්දී බුද්ධ ශාසනයේ ගරු භාණ්ඩ බහුතරයක් වෙනස් වීම වලට භාජනය කරලා තියෙන මිනිස්සු. විශේෂයෙන්ම අපි මේ ගැන කතා කරද්දී අපේ බෞද්ධ ප්‍රජාවට වඩා අන්‍යාගමිකයන් තමයි මේ කටයුත්ත කරන්නේ. අද සමාජ මාධ්‍ය තුල YouTube, Facebook එවැගේම TikTok මේ ආදී සමාජ මාධ්‍යයන් මගින් බුදු පිළිම විකෘති කරලා එවනවා. ඒ කියන්නේ බුදු පිළිමේ සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් ඇටාලවල, එහෙම නැත්නම් රේන් දාලවල, නෙළුම් මල්වල විකෘතිතාවයට පත් කරලා එවනවා. ඒ වගේම ඒ විතරක් නෙමෙයි වටාපත, භික්ෂුන් වහන්සේලා පාවිච්චි කරන වටාපත
ඒක් තුලත් සැරසිලි කරලා එවනවා මොස්තර බවට පත් කරලා. ඊළඟට ඒ පමණක් නෙවෙයි අනෙකුත් භාණ්ඩ වික්ෂුන් වහන්සේලා පාවිච්චි කරන පාත්‍රයෙන් පාත්‍රය තුලත් මිනිස්සු අද වෙනකොට ඇටාලවන්න මොස්තරාලවන්න පටන් අරගෙන තියෙනවා. අද සමහරු බුද්ධ පූජාවක් පූජ කළත් එහෙම නැත්නම් කිරි ආහාර පූජාවක් පූජ කළත් ඒක කිරි ආහාරයේ විදියට නෙමෙයි පූජා කරන්නේ. ඉතින් දෑසන බුදුරජාණන් වහන්සේට කිරි ආහාර පූජාවක් කරනවා කියලා කියන්නේ කිරිබත් පූජ කරන එක. මේක අද මොස්තරයක් බවට පත් කරගෙන තියෙනවා. විවිධ ආකාරයේ මිදි වටේට අමුණන ඒ වගේම විවිධ දේවල් අමුණලා ගෙනල්ලා බුදුහාමුදුරන්ට පූජා කරනවා. ඒක ඇත්තටම වළඳන්න බෑ. ජීවමානව බුදුහාමුදුරුවෝ හිටියනම් ඒක වළඳන්න බෑ. මේ විදියට මේ අටපිරිකර විතරක් නෙමෙයි සාසනයේ සියලු ගරු භාණ්ඩ මේ වෙන විට වෙනස් වීම් වලට භාජනය කළා සමාජය තුළ රැල්ලක් විදියට අරගෙන යනවා. මේ සම්පූර්ණ රැල්ල නැවැත්විය යුතුයි. මේවා අපේ බුදුදහමට ගැළපෙන්නේ නැහැ. වෙනස් කරපු බුදු පිළිමයක් බලන්න දැන් මේ ඔක්කොම මේවා ප්ලාස්ටික් ඇට. මේ ප්ලාස්ටික් ඇට වලට වතුර වැටුනහම ආයේ පැය ගණනාවකදී මේක කළු පාට වෙනවා. ඒකට සම්පූර්ණ බුදු පිළිම විකෘති වෙලා. ඒකට බුදුරජාණන් වහන්සේට මේ තොප්පියක් වගේ දාලා තියෙන උඩි. ඊළඟට අලවල තියෙනවා මේ නලල අලවල තියෙනවා මේ විවිධ වර්ණ වලින් අලවල තියෙනවා මේවා ඇත්තරම මේවා විකෘති. මේ මේවා සිද්ධ කරන්න එපා කියලා තමයි අපි සදැහැති බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කිරිවෙහෙර වහන්සේ අභියසට ලෝකවාසී රටවාසී සියලුම බෞද්ධ ජනතාව මේ වගේ සරසපු වටාපත් බුදු පිළිම පාත්‍ර සෙරෙප්පු මිරිවැඩි සංගල කියලා පූජාව බුදුදහම ඇත්තෙම නැහැ. බුදුරජාණන් වහන්සේ මිරිවැඩි සංගල දැරුවේ නැහැ. ඒව රජවරු දරපුවා. ඒකට මේ දේවල් එහෙම ගේන්න එපා. අපි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒක කරන්න එපා කියලා. තෙරුවන් ගන්න. ඒ නිසා මේ ගැන ඇත්තටම විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද ඉදිරියට එන්නේ වෙසක් සමය. වෙසක් සමය තුළ බෞද්ධ ජනතාව බොහෝ සෙයින් මේ අෂ්ට පරිස්කාර පූජාවන් ආදී පූජාවන් සිද්ධ කරනවා. ඒ නිසා මේ බෞද්ධයන්ව රවට්ටලා මේ කරන කූට ව්‍යාපාරයේ ඉතාමත් ඉක්මනින් නැවැත්විය යුතු කාර්යයක් තමයි උදා වෙලා තියෙන්නේ. ස්ථානකට සමේ අටපිරිකරත් පෙර 3000ක් වෙනවා. ඊටත් වැඩි ඇතිනේ ඔතන. ඊටත් වැඩි ගාණක් ඇති. ඒ නිසා මේවා ගණිතය අනිවාර්යයෙන්ම විසක් සමය තුළ විශේෂ අවධානයක් යොමු කරන්න මේවා ගන්න පොඩ පොඩක් හොයලා බලලා කො කඩලා පෙන්වන්න කියන්න ඒ මුදලාලිට. එහෙම බලලා ගත්තොත් ඔබට හොඳ අටපිරිකරක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා.